කොඩාලමුන්ට වගේම බොහෝ වැඩිහිටියන්ටත් ගැටලුවක් වෙලා තියෙන දත් නරක් වීම හා දත්වල කුහර ඇතිවීම පිළිබඳව අපි මේ වීඩියෝයෙන් කතා කරමු. දත් නරක් වීමෙන් වළක්වා ගැනීමට සහ දත්වල කුහර ඇතිවීමෙන් වළක්වා ගැනීමට පහත සඳහන් කරන කරුණු ඉතා වැදගත් වේවි. පළමු කරුණ තමයි දිනකට දෙවරක් නිවැරදි ආකාරයට දත් මැදීම. දෙවන කරුණ තමයි තුනී නූලක් ආධාරයෙන් ඔබගේ දත් අතර පිරිසිදු කිරීම. මේ මගින් දත් මැදීමේදී ඉවත් නොවන දත් අතර ඇති ආහාර ද්‍රව්‍ය ඉවත් කරගැනීමේ හැකියාව ලැබෙනවා. මෙය නිවැරදි ආකාරයට දිනපතා සිදු කිරීම ඔබගේ දන්ත සෞඛ්‍ය රැක ගැනීමට ඉතා වැදගත් වේවි. තුන්වන කරුණ තමයි ඔබගේ ආහාර පුරුදු වෙනස් කර ගැනීම. අමතර ආහාර නිතර නිතර ගැනීමෙන් වැළකීම, ඒ වගේම අධික ලෙස සීනි සහිත ආහාර හා අධික ලෙස පිෂ්ඨය සහිත ආහාර නිතර නිතර ගැනීමෙන් වැළකීමත් දත් නරක් වීම හා කුහර සැදීම අවම කර ගැනීමට උදව් වෙනවා. ඒ වගේම දත් මැදීමේදී ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපන භාවිතා කිරීම මගින් දත් කුහර ඇතිවීම සහ දත් දිර යාමේ අවදානම අවම කිරීමේ හැකියාව තියෙනවා. මීළඟ ක්‍රමය තමයි ඩෙන්ටල් සීලන්ට් භාවිතය. එනම් දත් මතුපිට තුනී තට්ටුවක් ආකාරයට යොදන ආලේපනයක් මගින් දතේ මතුපිට සහ ආහාර අතර ගැටීම වැළැක්වීම මගින් දත්වල කුහර ඇතිවීම වැළැක්වීම සිදු කරනවා. මේ වගේම තවත් වීඩියෝවකින් නැවත හමුයමු. SL Medic YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.